ආයුබෝවන් අපේ සිංහල යෙදුමක් තියෙනවා හැම වෙලේම මේ යමක් හරි හැටි කරන්නේ නැති කෙනෙකුට අපි කියනවා 6-4 නොදන්නයි කානේ කොහෙද මේකයි තින් 6-4ක් දන්නව ඈ කියලා කියනවා නමුත් මේ 6-4ක් දන්නේ නැහැ කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කළාද නැහැ නේද ඔව් 6-4ක් දන්නේ නැහැ කියන්නේ මොකද්ද මොකද්ද මේ 6 මොකද්ද 4 කියලා කියා දෙන්නයි මේ හදන්නේ බෞද්ධ සාහිත්‍යය නැත්තම් බෞද්ධ ධර්මයේ අපේ බෞද්ධ බුදුන් වහන්සේ දේශනා කළ මේ සද්ධර්මයේ තුල 6ක් පිළිබඳවත් 4ක් පිළිබඳවත් අපට තේරුම් කරලා දීලා තියෙනවා මේ 6 තමයි මේ 4 තමයි අප මරණින් පස්සේ යන්න තියෙන තැන් 10 මේ තැන් 10න් එකකට අපි යන්නට ඕන මේ මොනවද 6 කියලා කියන්නේ සදෙව් ලොව දිව්‍ය ලෝක 6 4 කියලා කියන්නේ සතර අපාය අපායවල 4 ඉතින් මරණින් පස්සේ අපිට යන්න තියෙන දිව්‍ය ලෝක 6 ගැන දන්නේ නැත්නම් අපි යන්න තියෙන අපායවල 4 ගැන දන්නේ නැත්නම් අන්න සාධාරණයි කියන එක 6-4ක් නොදන්න එකානේ කියලා අපි බලමු මේ 6 මොකද්ද 4 මොකද්ද කියලා මේ 6 තමයි මා කිව්වා වගේ සදෙව් ලොව මේ සදෙව් ලොව පහලින්ම නැත්නම් අපිට වඩාත්ම සමීපව තියෙන්නේ චාතුර්මහා රාජකය මේ චාතුර්මහා රාජකය ලෝකේ ප්‍රධාන කොටස් 4කට බෙදාගෙන එය සතරවරම් දෙවියන් විසින් පාලනය කරනවා මෙහි ප්‍රධාන පුද්ගලයන් හැටියට 4 දෙනෙක් ඉන්නවා ඒ 4 දෙනා තමයි සතරවරම් දෙවියෝ ඒ කියන්නේ ධෘතරාෂ්ට්‍ර විරුඩ විරුල්පාක්ෂ වෛශ්‍රමණ කියන 4 දෙනා මේ අයගේ සාමාන්‍යයෙන් ආයු කාලය කියලා කියන්නේ ඔවුන්ගේ මනුෂ්‍ය කාලයත් එක්ක බලනකොට ඔවුන්ගේ ලෝකයේ ගත කරන්න පුළුවන් කාලය අවුරුදු මිලියන් 9ක් වෙනවා අවුරුදු මිලියන් 9ක් ඉතින් හිතා ගන්න පුළුවන් නේද හැබැයි ඊට වඩා තව ශ්‍රේෂ්ඨතාවක් තමයි තවතිම්සේ ඒ කියන්නේ තවුදසාව තවුදසාවේ ජීවත් වෙන්නේ සක්‍රදේවේන්ද්‍රයාගේ අනපරිදි සක්දේවේන්ද්‍ර තමයි එහි රජුරෝ ඉතින් මේ සක්‍රදේවේන්ද්‍ර යටතේ තවතිම්සේ තවුදසාවේ ප්‍රදේශ 33ක් නැත්නම් රාජධානි 33ක් පාලනය වෙනවා මෙහි ජීවන කාලය නැත්නම් ලයිෆ් ටයිම් එක අපි කිව්වොත් එහෙම මිලියන 36ක් අපේ මනුෂ්‍ය අවුරුදු මිලියන 36ක් ඒ කියන්නේ ලක්ෂ 360ක් මනුෂ්‍ය අවුරුදු ඊටත් එහෙන් තියෙන යාමය අපි කතාවට කියනවානේ අපි දන්නවා සදෙව්ලෝනේ යාමය තුසිතය තාවතිම්සය චාතුර්මහරාජිකය කියලා කියනවා ඉතින් තුන්වෙනි එක තමයි යාමය මේ යාමය ඉතාමත්ම පිරිසිදු වූ තැම්පත් වූ සිතුවිලි තියෙන දෙවියොන් තමයි වැඩවාසය කරන්නේ මේ යාමේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරන්නේ සුයාම නම් වූ දිව්‍ය ප්‍රධානිය මේ කාලය මනුෂ්‍ය කාලයෙන් අවුරුදු මිලියන් 144ක් වෙනවා ඊටත් එහායින් තියෙන්නේ තුසිතය තුසිත දිව්‍ය ලෝකයේ බොහෝම සතුටින් ඉන්න දෙවිවරු තමයි ඉන්නේ බොහෝම සතුටින් ඉන්න දෙවිවරු මේ අයගේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරන්නේ සන්තුෂිත දෙවියෝ සන්තුෂිත එතකොට මෙහි ආයු කාලය මිලියන 576ක් මනුෂ්‍ය අවුරුදු වලින් මිලියන 576ක් ඊළඟට ඊනත් එහෙන් තියෙන්නේ නිම්මාන රතිය නිම්මාන රතිය නම් වූ දිව්‍ය ලෝකයේ දෙවියන්ට පුළුවන් විවිධ දේවල් නිර්මාණය කරන්න God of creations තමයි මෙහි ජීවත් වෙන්නේ එතකොට මේ නිර්මාණය කරන්න පුළුවන් දෙවිවරුන්ගේ ප්‍රධානියා හැටියට ඉන්නේ සුනිම්මිත නම් වූ දිව්‍ය ප්‍රධානියා ඒ අයගේ ආයු කාලය ඔය විශ්වාස කරනවාද මිලියන් 2304ක් වෙනවා මනුෂ්‍ය අවුරුදු මිලියන් 2304ක් ඊටත් තියලින් තියන්නේ පරිනිම්මිත වසවත්තිය පරිනිම්මිත වසවත්තියේ ප්‍රධානියා වශයෙන් ඉන්නේ වසවත්ති අපි කියන වසවත්ති දෙවි වසවත්ති මාර්යා කියලා එහෙමත් නම් වලින් හඳුන්වනවා මේ
සියලු බලශක්තියන් තියෙන දෙවිවරු තමයි මෙහි ඉන්නේ වසවර්තගේ නායකත්වයෙන් ප්‍රධානත්වයෙන් මෙහි අවුරුදු ගාන ආයු කාලය අවුරුදු මිලියන 9216යි දැන් අපිට පිළිවෙලින් අපි ආයෙ මතක් කරොත් මේ 6 තමයි චාතුර්මහා රාජිකය තවතිම්සය යාමය තුසිතය නිර්මාණ රතිය සහ පරිනිම්මිත වසවර්තිය දැන් 4 මොකද්ද දැන් මේ 6ට යාගත්තොත් ගොඩ 4 මොකද්ද 4 තමයි අපිට යන්න ඉතුරු වෙලා තියෙන පෞකාරයෙන්ට යන්න හොඳම තැන අපායවල් 4 මොනවද මේ අපායවල් 4 ප්‍රේත ලෝකය තිරිසන් ලෝකය අසුර ලෝකය සහ නිරය ඔබ දන්නවා ප්‍රේත ලෝකයේ ඉපදුනොත් කලගෙඩි තරම් නැත්තම් ලොකු බැරල් තරම් විශාල බඩවල් එක්ක අර බීම බොන ස්ට්‍රෝ එක තරම් හීනේ කූරකින් තියෙන බෙල්ලක් ඇතුව ඉපදිනවා කොච්චර බිව්වත් මේක පිරෙන්නේ නැහැ බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ ඒක තමයි ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රේතයින්ට හංග්‍රි ගෝස්ට් කියලා කියන්නේ හංග්‍රි ගෝස්ට් එහෙම නැත්තම් ප්‍රේතයන් උපදින ලෝක තමයි ප්‍රේත ලෝකය මේක අපායක් මේක නිරයක් ඊළඟට තිරිසන් ලෝකය මේ තිරිසනුන් අපි හිතනවා සැප විඳිනවා කියලා නෑ තිරිසන් ලෝකයේ උපදින හැම තිරිසනෙක්ම පව් ගෙවන්නයි ඉපදිලා තියෙන්නේ ඊළඟට අසුර ලෝකය දැන් අසුර ලෝකයේ පිළිබඳව විවිධ සූත්‍රවල සඳහන් වෙනවා විශේෂයෙන් අපි නිතර අසන දජග්ග සූත්‍රයේ තියෙන සුර අසුර යුද්ධයක් පිළිබඳව සුරයන් හා අසුරයන් පිළිබඳ යුද්ධයේ වෙලාවේ සුරයන්ට සක්‍රදේවේන්ද්‍රයා ප්‍රධානියා කියනවා සතර මහන් යුද්ධේ පරදින්න වගේ ආවොත් එහෙම කියනවා ඔවුන්ගේ ප්‍රධානියා කියනවා බලන්න දුතරාෂ්ට්‍ර රජුරු මේ මේ දෙවියන්ගේ විමානය බලන්න එහි කොඩිය දජේ බලන්න දජේ අග බලන්න ඊළඟට විරූඩගේ බලන්න විරූපාක්ෂය බලන්න වෛශ්‍රමණගේ බලන්න මේ වගේ එක එක අයගේ මාලිගාවල තියෙන කොඩිය දිහා බලලා ඒකෙන් බයසක නැති කරගන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා එහෙම බයස නැති කරන්න බෑ බුදුන්ව සිහිපත් කරගන්න බුදුන්ව සිහිපත් කරගෙන බුදුන්ගේ ධම සිහිපත් කරලා බය නැති කරගන්න කියලා ඒ සුර අසුර යුද්ධෙදී ඒතර මේ අසුර ලෝකයන් පව් කළ අය උපදින තැනක් ඊළඟට තමයි නිරය ඔබ අප විහාරස්ථානවල අඹලා තියෙනවා ඇඳලා තියෙනවා නිරය දස වද දෙන නිරය කටු විඹුල ලෝහ කියන්නේ ලෝදිය උණු කරලා කටට වක් කරන්න අතපය කපන්න මේ වගේ විවිධ දඬුවම් දැන් ඔය බොරුවට නඩු මේ මේ වලට සල්ලි අරගෙන බොරු කරන නීතිඥ මහත්වරුන්ට ඒ වගේම බොරු කියලා බලයට පත් වෙන දේශපාලනඥයින්ට එහෙම නිරයට ගිහිල්ලා කට ඇරලා අර උණු ලෝදිය කට්ටවක් කරන බව තමයි බෞද්ධ පතපතේ සඳහන් වෙන්නේ. ඉතින් හිතවතුන් හිතව තියෙන්නේ 6-4 නොතේරන අය ඔන්න අද 6-4 දැනගත්තා. මේ වගේ තවත් තොරතුරු අරගෙන ඉස්සරහටත් එන්න. ආයිබෝවන්.